දැන් මේ පාරේ බුලේ පාරේ ඉඳලාම දැන් මේ සතුට කුණි මේ කඩ දෙක යනවා ඉන්නේ මේ දැන් ආවට හතර දින ආවටවත් නෑ ගන්න බැරි දැන් දොර අරගෙන බැරි කියන්නේ බලන්න දැන් අර අතන පටන් ගත්තා මෙතන අනිත් පිට දැන් සම්පූර්ණ පාරේ නේ ඈ දැන් ඊට පස්සේ කාට පස්සේ මම ජීවි දැන් අපි ඔය නගර සභාවේ කුඩේ ගණන් කරලා හැම වෙලාවෙම මේ පාර පටන් ගත්තා මෙතන අරගෙන ඉන්නේ බලන්න මේක හැමදාම දැන් පාර අන්තිම බැනුම් ගන්න මේ මමනේ බැනුම් ගන්න අර බලන්න කන කරන්නේ කියන්නේ හැම වෙලාවෙම මේ දවස්වල අලි මිනිස් ගැටුමයි කැලිකසල නැත්තම් කුණු සහ අලි කියන්නේ ටිකක් ලොකු මාත්‍රිකා දෙකක්. ඊට හේතුව තමයි මේ ගැටුම් දෙක තාමත් ඉවර කරපු නැති ගැටුම් දෙක. ඒක තමයි මේකට උත්තර හොයාගෙන නැහැ. ඔයාලට මතක ඇති අනිවාර්යෙන්ම දඹුල්ලේ ඉඳලා හබරණට ආවනම් දිගම් පතහ කියන්නේ සාමාන්‍ය පාර අයිනේ ඉඳලා අලි 10ක් 15ක් බලන්න පුළුවන්. ඒකට හේතුව උනේ මේ දඹුල්ල මානකර සභාවෙන් ගෙනාපු කුණු ටික සේරම දැන් මේ දිගම් පතහ තේක කැලේ කියන රක්ෂිතය. හැබැයි දැන් මේ අවුරුද්ද වෙද්දී සෑහෙන වෙනසක් වෙලා තියෙනවා මේ හරි. මොකද මේ මම දැන් ඉන්නෙත් එතන මේ හරි එක පොලිතින් කොලයක්වත් දකින්න නැහැ. ඒ කියන්නේ එක ටොෆි කොලයක්වත් දකින්න නැහැ. ඒ කියන්නේ මේ වෙද්දී දඹුල්ල මහනගර සභාවෙන් සමත් වෙලා තියෙනවා කැලි කසල සහ අලි කලමනාකරණය කරන්න. ඉතින් අපි අද ආවේ මේ දවන්ත ව්‍යාපෘතිය බලන්න. මේ අපිට පිටිපස්සෙන් පේන ලොකු ව්‍යාපෘතියක්. ඉතින් අපි යමු මේ ව්‍යාපෘතිය බලන්න. කොහොමද අලි කලමනාකරණය කරලා තියෙන කියලා. මොකද මේ වෙද්දී ලංකාවේ ගත්තොත් එහෙම මේ කැලි කසල ප්‍රශ්නේ ලුකුවරම තියෙනවා. අපි දැකලා තියෙනවා සාමාන්‍ය මේ වෙද්දී ඒ කියන්නේ ලස්සන මලි සහ ඇත්තු ටික ඔක්කොම එකතු වෙලා ඉන්නේ කුණු කන්දක් වටේ. එන්නේ අපිට ගොඩක් කුණු වලවල් ආශ්‍රිත මේ වෙද්දී අලි බලන්න පුළුවන්. ඒ වගේම තමයි මේ කුණු වලවල් ළඟ ඉන්න අලි සෑහෙන පෘෂ්ටිමත්. මොකද මේ කෑම හොඳට තියෙනවා. හැබැයි වැඩේ තියෙන්නේ මෙයලා කෑම කන්නේ ගොඩක් පොලිතින් එකන්නේ එකයි ගැටලුව තියෙන්නේ. හැබැයි මේ වෙද්දී දඹුල්ල මහනගර සභාවෙන් නියම විසඳුමක් තියලා තියෙනවා මේ අලි සහ කුණු ගැටලුවට. ඉතින් අපි තවත් කතා නොකර යමු මේක. අපි ඇවිල්ලා ඉන්නේ මේ දවන්ත ව්‍යාපෘති ඇතුළට. ඉතින් මාත් එක්ක ඉන්නවා දඹුල්ල මහනගර සභාවේ නගරාධිපති ජාලි ඔපපාත මහත්මයාත් ඒ වගේම දිගම් පතහ කොට්ටාසේ ප්‍රතිසේන සභා මන්ත්‍රීතුමා. මොකද මේ පහුගිය කාලයේම මේ කුණු වල සම්බන්ධයෙන් කතා කරපු පුද්ගලෙක් තමයි මේතුමත්. ඉතින් ඇත්තටම නගරාධිපතිතුමා ඉස්සර අපි මෙතනට එද්දී රිටිගලට දෙවෙනි කුණු කන්දක් තමයි මෙතන තිබ්බේ. නමුත් මේ වෙද්දී කොහොමද මේ කුණු වල? ඔව්
ඉතිකල කන්දට දෙවෙනි ඕන මේ කුණු කන්දක් තමයි මේ මේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව වනජීවී කලාපය තුල පිහිටලා තිබෙනවා විශේෂයෙන් අවුරුදු 23ක් 4ක් වගේ පුරාවට දඹුල්ල ප්‍රාදේශ සභාවේ ඔකට පැවිදින බලපාන ආයතනයේ කෙරෙහි ඒ ආයතනයේ විසින් සහ අවට සමහරක් වෙලාවට විවිධ ආයතන මගින් ඕපන් එහෙම නැත්නම් විවෘතව කසල බැහැර කිරීමක් තමයි මේ ස්ථානයේ පුරාවටම සිද්ධ වෙන්නේ. ඒකදී අපි දන්නවා පැහැදිලිවම විශාල කුණු කඳු අවුරුදු 20ක් 22ක් කියලා කියන්නේ විශාල කාලයක්නේ. ඒතකොට මේ කාලය තුල මම හිතන්නේ කාටවත් බැරි වුණා මේ කසල කළමනාකරණය සම්බන්ධව ව්‍යාපෘතියක් ගේන්නත් ඒ පිළිබඳව කටයුතු කරන්න. ඔව් ගොඩක් කට්ටිය කරන්න හදන්නේ තියෙන කුණු ගොඩ ඒක තන ගොඩ ගහලා ඒතර ප්‍රශ්න ඇතිවම තව තැනකට ගිහිල්ලා දාන්න. ඊට පස්සේ එතනින් තව තැනකට දාන එකක් නේ. නමුත් අපි දැක්කා මෙතන මොකද අපි මෙතනට විතරම ආවා මොකද මේ මෙතන අපිට දකින්න පුළුවන් වුණා සාමාන්‍යයෙන් අලි 40ක් 50ක් 60ක් විතර ඇතු දෙන්නෙක් එක්ක. ඉතින් අපි නිතරම මෙතනට ආවා. නමුත් දැන් මේ මේ ව්‍යාපෘතිය පටන් ගත්ත කියන්නේ කුණු ගොඩ තිබ්බ තැන දැන් මේ අපි මෙතනට ආවම නෑ කුණු. ඔව් ඒක තමයි ඔබ අහපු පළවෙනි ප්‍රශ්නේට කුණු කන්දර මොකද වුනේ කියලා. දැන් අපි දඹුල්ල මහනගර සභාව මගින් ක්‍රියාත්මක කරන ඒකාබද්ධ කසල කළමනාකරණ ව්‍යාපෘතියක් හඳුන්වලා දීලා මම මගේ ප්‍රතිපත්ති ප්‍රකාශය නගරාධිපතිවරයා හැටියට ඉදිරිපත් වෙලා ජයග්‍රහණය කරොත් කියන ප්‍රතිපත්ති ප්‍රකාශයක් ඉදිරියට. ඒ නිසා කසල සඳහා මම යම්කිසි වැඩපිළිවෙලක් ඉදිරිපත් කළා මගේ ප්‍රතිපත්ති ප්‍රකාශය. ඒ අනුව තමයි මම මේ වැඩපිළිවෙල ඉදිරිපත් කළා මේ පොඩ්ඩක්වත් කුණු නැති වෙන විදිහට. ඒ වගේම රටට ජාතික මේ මේ ආර්ථිකයට යමක් එකතු කරන්න පුළුවන් මට්ටමේ විශාල කොම්පෝස් පොහොර අංගණයක් මම මෙතන නිෂ්පාදනය කරලා තියෙනවා. ඒකට අර මේ තිබුණු කුණු ඔක්කොම පොහොර නිෂ්පාදනය කරන්න මේ වෙනකොට යොදාගෙන තියෙනවා. ඒකට දෙවෙනි ප්‍රශ්නේ ඇහුවා මේ සාමාන්‍යයෙන් වෙන්නේ කුණු එක තැනකින් තව තැනකට ඒ වගේ සමහර බලපාලන ආයතනවල කරන්නේ මේක බිස්නස් එකක් කරා. මේක දැන් මේ ටික මොකද මේවායේ වාහනවල බෑ ගණන් මිල කරනවා. ඒ වගේම වෙනත් සම්බන්ධව කටයුතු සිද්ධ වෙනවා. ඒ අනුව ගත්තාම ප්‍රශ්නෙට විසඳුමක් දුන්නොත් තමන්ගේ ආර්ථිකයට නැත්නම් අත යටින් කීයක්වත් එන්නේ නැහැ. ඒක තමයි ඇත්ත කතාව. මම බය නැතුව කතා කරනවා. හැබැයි මම මේ ප්‍රශ්නේ මං එනකොට මේක හිටපු කලින් හිටපු නාගරික මේ ඉංජිනේරුවරයා විශාල මුදලක් මිලියන 5කට වැඩි මුදලක් වෙන් කරලා තිබ්බා මේ කුණු කොට තල්ලු කරලා. මම ඇවිල්ලා මේ මුදල ගත්තා කසල කළමනාකරණ ව්‍යාපෘතිය. අරගෙන කිසි සත පහක් වේදම් කරන්නද බොහොම ලස්සන සාද දඹුල්ල මහනගර සභාවය මගින් විධිමත් ආකාරයට ව්‍යාපාරික සහ නේවාසිකව බැහැර කරන නාගරික කසල ටික අපි පිළිවෙලට අරගෙන ඇවිල්ලා මෙතන තමයි ඉස්සර ඕපන් විවෘතව මේක මේවා කරේ. ඒකට ඔබ කිව්වා වගේ අලි 40 50 60ක් හිටියා. මුන් මේවා තමයි කෑවේ. සමහර වෙලාවට එක සැරයක් හබරන කැලේ අලියෙක් බැල්ලා හිටියා. උගේ බඩපළල බලපුවාම පොලිතින් කිලෝ 100 ගානක්. ඒතකොට ඒකේ චෝදනාව තනිකරම චෝදනාව බලපාලන ආයතනයට එන්නේ අපිට එන්නේ. ඒතකොට අපි ඒකට දැන් බොහොම ලස්සනට ඔබ දකින්න ඇති මෙතන ඉන්න අලි 25ක් තියා අලි 40ක් මෙතන ඉන්නවා. හොඳ දල ඇතු දෙන්නෙක් ඉන්නවා. එයාට බොහොම පිරිසුදු එළවලු දවල් ආර්ථික මධ්‍යස්ථානයේ මගින් බැහැර කරන එළවලු කසල ටික අපි බොහොම ලස්සනට තෝරලා අද මේ කට්ටියට බොහොම පිරිසුදු ආහාරයක් ඇටියට එළවලු ටික කන්න දෙනවා. දවසකට තුන් පහක් හයක් දෛනිකව කන්න දෙනවා. එතකොට මේ කන්න දෙන කෑම වල එක පොලිතින් කෑල්ලක්වත් නෑ. කිසිදු පොලිතින් ප්ලාස්ටික් අර බොහොර උර එය කිසි දෙයක් අඩංගු නෑ. බොහොම ලස්සන පිරිසුදු ආහාර වේලක් තමයි ඒ අය ගන්න. කුණු කඳු වලට එකතු වෙලා ඉන්නේ ලංකාවේ හොඳම අලි ටික. නැත්තම් ඇත්තෝ අපිට බලන්න පුළුවන් හොඳම තැනක් කියලා දිනවා දැන් කුණු. නමුත් දැන් මෙතනට ආවම සංචාරකයෝ ඉස්සර මෙතනින් යද්දි, ඒ කියන්නේ හබනට එන අතරතුර මෙතනින් නැහැ වහගෙන යන්නේ පාරෙන් යද්දි. නමුත් මේ වෙද්දි මෙතනින් යද්දි හිතන්නවත් බෑ මේ වගේ මේ කියන්නේ කුණු දිප්ප තැනක් අද්ද කියලා. ඔව් පැහැදිලිවම ඇත්තටම මේ විශේෂයෙන්ම දැන් මම මාතලේ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 13ක් තියෙනවා. එතකොට මේ පළාත් පාලන ආයතන 13ම අර ඔබ කිව්වා වගේ එක්කෝ රක්ෂිතයකට මුදා හරිනවා. එහෙම නැත්නම් ඇලත් දොලකට වහවිලි ගඟකට මේ මුදා හරින වැඩපිළිවෙල එහෙම අක්‍රමවත් වැඩපිළිවෙලක් තමයි තිබුණේ. එතකොට මේ ප්‍රශ්නෙට විසඳුමක් දෙන්නේ මේ දඹුල්ල මහනගර සභාවට විතර නෙමෙයි දඹුල්ල ප්‍රාදේශ සභා බල ප්‍රදේශයේ මේක පිටලා තියෙන්නේ. දඹුල්ල ප්‍රාදේශ සභාව ඇතුළු පළාත් පාලන ආයතන 13ක කුණු ප්‍රශ්නෙට මම විසඳුම දීලා තියෙනවා. එයාගේ කුණු ටික තියෙන්නේ මෙතනද දැන් පාරිසරික වශයෙන් වෙන කොහොමද දිස්ත්‍රික්කේ තැන් තැන් වල කුණු දාන්නේ. ඒකට විසඳුමක් දීලා. ඊට අමතරව ගම්පල නගර සභාව, අකුරුණු ප්‍රාදේශ සභාව, අනුරාධපුර මහනගර සභාව ඇතුළු මේ පළාත් පාලන ආයතන මේ දිස්ත්‍රික්කේ පිට පළාත් පාලන ආයතන වල කුණු ටික මෙතනට ගන්න වැඩපිළිවෙලක් අපි හදලා තියෙනවා. ඒකට මම මෙතන හදලා තියෙන්නේ දවසකට මෙට්‍රික් ටොන් 200ක්. දවසකට මෙට්‍රික් ටොන් 200ක් මෙතන මේ යාඩ් එකේ තැම්පත් කරන්න පුළුවන් දිනකට.
මෙට්‍රික් ඕනේ. ඒ නිසා මම මේ පළාත් 3-4ක කුණු ප්‍රශ්නෙට විසඳුමක් තමයි මේ දඹුල්ල මහනගර සභාව වගේ මෙතන ලබා දීලා තින්නේ. ඒ අනුව ගත්තාම ඔබ කිව්වා වගේ අර කුණු කඳුවල තමයි අලි ටික ඉන්නේ. හොඳම අලියා වැද්දලා දලා ඇතා ඉන්නේ කුණු කඳ කුණු තමයි කන්නේ. හැබැයි ඒ තත්ත්වෙ උදාහරින්න අපිට නගර සභාවක් හැටියට මට මැදිහත් වෙන්න පුළුවන් වුණා. එහෙනම් දැක්ක දැනුත් දලා ඇතා ඉන්නවා බොහොම පිරිසිදු දේවල් ටික තමයි ඔහු අනුභව කරන්නේ. එතකොට මේ වෙද්දි මේ ව්‍යාපෘතියේ සාමාන්‍ය කොච්චර විතර ඉන්වෙස්ට් කරලා තියෙනවද? ඔව් මේ ව්‍යාපෘතියේ විශේෂයෙන්ම පළාත් පාලන ආයතනයක් හැටියටත් ඒ වගේම රේකී අමාත්‍යාංශයේ හැටියටත් පළාත් පාලන පළාත් සභා අමාත්‍යාංශයේ හැටියටත් ඒ වගේම මධ්‍යම පළාත් සභාව හැටියටත් මිලියන 600කට ආසන්න මුදලක් මේ වෙනකොට මේ ව්‍යාපෘතියේ වියදම් කරලා තියෙනවා. ඉතින් මේ මිලියන 600 කියන්නේ කාබනික කසල ව්‍යාපෘතිය සඳහාම පමණක් නෝවේ. මෙතන තියෙන්නේ ඒකාබද්ධ අසල කලමනාකරන මෙහෙයුම් යාන්ත්‍රණයක් මෙතන ක්‍රියාත්මක කරන්නේ. මෙතන ඇවිල්ලා කුණු ටික එකතු කරලා නිකන් පැත්තකට දාන එක නෙමෙයි කසල එකතු කරලා ඒකින් කොම්පෝස්ට් පෝර හදනවා. ඊට අමතරව වෙනම ප්ලාස්ටික් පොලිතින් නොතිරෙන ද්‍රව්‍ය ටික එකතු කරලා ප්‍රතිචක්‍රීය මධ්‍යස්ථානයක් බවට පත් කරලා ඒවලා ඒ දේවල් මිල කරලා ඒවට මිල කරනවා. ඒවා විවිධ නිෂ්පාදනය සඳහා යොදවනවා. ඊට අමතරව සොරේජ් ප්ලාන්ට් එක ඔබ දන්නවා මේකේ ගලි ප්ලාන්ට් එක කියන්නේ වැසිකිලි අපරදවුවේ මේ ඕපන් ඩම්පින් එකේ වලවල් වලට තමයි දැම්මේ. මේ වලවල් වලට දැහැලා තමයි අලි නාලා එහෙම නැත්නම් බිව්වේ මේ ටික. ඒකෝට ඒ ඇයට ශාරීරික වශයෙන් සෞඛ්‍ය වශයෙන් ප්‍රශ්න ගැටලු සාමාන්‍ය ඇස් පේන්නේ අර මීතෙන් වායුව පිට වෙනවා මේ ගලි වලවල් වලින්. ඒකෝට ඒ බැහැලා නාපුවාම උන්ගේ ඇස් පෙනීම පවදුනේ. ඒකෝට කොයිතරම් විෂ බීජද ගලි අපරදවුවේ කියලා කියන්නේ. ඒකෝට උන්ගේ ශරීරගත වුණා උන්ට ශාරීරික සෞඛ්‍ය වශයෙන් ලොකු ප්‍රශ්නයකට පත් වෙනවා. ඉතින් ඒ ඒ ඒ ප්‍රශ්නේ අපි මුදා හැරලා ගලි ප්ලාන්ට් එක සොරේජ් ප්ලාන්ට් එක නියමිත දිනකට ලීටර් 80,000ක් දාන්න පුළුවන් ගලි ප්ලාන්ට් එකක් හදලා තියෙනවා. ඒකේ පිරිසුදු ජලය නැවත මේ උද්‍යානය අලංකරණය කරන කටයුතු වලදී තියෙනවා. ඊට අමතරව ඉන්සුලේට් එකක් අසල 1000කයක්. ඒ කියන්නේ අපිට දන්නවා මේ පාවිච්චියට ගන්න බැරි පොලිතින් අපරව්‍ය දෙනවා. ඒ වගේම සායනික අපරව්‍ය රෝහල් වලින් නිකුත් කරන සායනික අපරව්‍ය දෙනවා. එතකොට ඒ අපරව්‍ය සියල්ල පරිසරයට දාලා ගිනි තියලා උදාහරණයක් මේ තියෙන වායුව විෂ වායුව කියලා. මේවා මිනිස් ශරීරයට සහ සතුන්ට සහ පරිසරයට හොඳ නැහැ. මම ඒකත් නවත්තලා දෙනවා. ඒකත් නවත්තලා ඉන්සුලේට් එක කසල 1000කේ හදලා දෙනවා. කසල 1000කේ තුල තමයි මේ සියලු ද්‍රව්‍ය දහණය කරන්නේ. එතකොට සාමාන්‍යයෙන් දිනකට දවසකට කොම්පෝස්ට් සාමාන්‍යයෙන් කොච්චරක් වගේ නිෂ්පාදනය වෙනවද? ඔව් දැනට මට මෙට්‍රික් ටොන් 200කට ආසන්න ප්‍රමාණයක් කසල ලබා ගැනීම ප්‍රවණතාවයේ අපි හදලා තියෙනවා. ඒ අමතරව දැනට මාතලේ දිස්ත්‍රික්කයේ විතර මෙට්‍රික් ටොන් 50ක් තමයි දවසකට එන්නේ. ඒ කියන්නේ අපි දඹුල්ල ප්‍රාදේශීය මහනගර සභාවේ විතර මෙට්‍රික් ටොන් 25ක් තියක් දවසකට එනවා. ආර්ථික මධ්‍යස්ථානයේ සහ නාගරික කසල සහ ග්‍රාමීය මේ කසලට. ඊට අමතරව ප්‍රාදේශීය සභාවේ සහ දඹුල්ල අනිකුත් ආයතන මෙට්‍රික් ටොන් 50ක 60ක වගේ ප්‍රමාණයක් තමයි දෛනිකව දැනට ලැබෙන්නේ. මෙට්‍රික් ටොන් 50ක් අපි මේ පොහොර බවට පත් කරන කුණු එකේ අපිට මෙට්‍රික් ටොන් 17ක් තමයි අපිට දවසකට ගන්න පුළුවන්. එතකොට දැන් මේවා වෙළඳපොළ නිකුත් කරන්නේ කොහොමද? මොකක්ද කියව? පැහැදිලිව මේක පොහොර ලේකම් කාර්යාලයේ ලියාපදිංචි කරලා තියෙනවා. ඊට අමතරව ගොවිජන සේවා දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, පළාතේ සහ රීකිය අමාත්‍යාංශය මේ සියලු දෙනා මේ සම්බන්ධව සම්බන්ධ වෙලා තියෙනවා. ඒකට බොහොම සතුටු වෙලා තියෙනවා. එතකොට ඒ හරහා ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා සහ පුද්ගලික ඒ කියන්නේ මුළු රටේම ගොවිතැන් කරන ඒ කියන්නේ ගොවියෝ වාමසතු 103ක් විතර ඉන්න මම නම කියන්න හොඳ නැහැ මොකද පුද්ගලික නම නිසා ඒ අය එහෙම පොහොර ටික ඔක්කොම සියල්ල ලබා ගන්න මෙතන. ඊට අමතරව අපි දඹුල්ල නගර සභාව අසල මේ අවුට්ලට් එකක් හදලා තියෙනවා. ඒ කියන්නේ පොහොර ලබා දෙන්න මිල ඒ කියන්නේ විකුණන්න ගොවියන්ට දෙන්න. ඊට අමතරව මෙතනදීත් පොහොර නිකුත් කිරීම කටයුතු සිද්ධ කරනවා. එතකොට දැන් මේ ලංකාවේ දැන් ඔයාට මේ ඔබතුමා කිව්වා මේ තව අලුතෙන් ව්‍යාපෘතියක් පටන් ගන්න යනවා කියලා මේ වනාලි නැරඹුම් මධ්‍යස්ථාන. ඔව් කොහොමද ඒක වෙන්නේ? ඔව් ඒක ඇත්තටම දැන් සාමාන්‍යයෙන් අපි ගත්තාම කුණු කියලා කිව්වහම මේ බලාපොරොත්තු අපේ නන්දර මන්ත්‍රීතුමා ඉන්නවා. ඒ කාලේ මේ ඔය හාමුදුරුවරු ඔය මන්ත්‍රීවරු ඒ වගේම ජනතාව ඇවිල්ලා මෙතන මේ වැඩේ කරන්න ඉඩ දුන්නේ නැහැ. ඒ කියන්නේ මිනිසුන්ට සැකයක් තිබුණා. ඒ කියන්නේ අපි මේ ව්‍යාපෘතිය ගෙනල්ලා මුළු රටේ තියෙන කුණු ටික ගෙනල්ලා තවත් මේ පළාතය අපිරිසුදු වෙයි විනාශ වෙයි කියන සැකේ තමයි සාධාරණ සැකේ තමයි මෙතුමලට තිබුණේ. හැබැයි මම ඒ ප්‍රශ්නේ විසඳන්න කටයුතු කරා. එතකොට මේ අවුරුදු 22ක් 23ක් පුරාවට මේක මේ කුණු ඕපන් දාලා මේක අර ලීචට් එක ඒක අපරව්‍ය අර කුණු සාන්ද්‍රණය
මේ ඇලවල් වලට ගිහිල්ලා වැව් 7-8කට ගියා මේ නිකම් පතහ උඩන් ගාව ගිහින් ඔය පැත්තට ගියා. එතකොට මේ මේ තත්වයකනේ මේ පරිසරයේ තිබුණේ. එතකොට මේ පරිසරය සම්පූර්ණ වෙනස් කරලා උද්‍යානයක් බවට මෙතන පත් කරලා තියෙනවා. දැක්කම බලන්න පුළුවන් බොහොම ලස්සන පරිසරයේ සීගිරිය ඒ වගේම පිදුරංගල දබුල්ල මේ මේ සියලු මේ කණ්ඩලම මේ සියලු කඳු වැටි මේ පරිසරයේ අපිට පේනවා. ඉතින් ඒ නිසා මේ පළාත මේ කලාපය සංචාරක කලාපය. ඒ කියන්නේ සීගිරිය ගත්තාම මින්නේරිය ගත්තාම සංචාරක කලාපය තුල තමයි පිහිටලා තියෙන්නේ. ඒතකොට මෙතනින් ඕනතරම් දේශීය විදේශීය සංචාරකෝ යනවා. ඉතින් අපි බැලුවා දැන් බොහොම ලස්සනට හදලා තියෙන මේ තැන අලි ටික ඉන්න සම්පත. මේ අලි කැලේ ගිහින් තමයි බලලා කීයක් හරි අපේ මේ අය හොයාගන්නේ. ඒ නිසා එකක් බලලා කියන්නේ ටිකක් අමාරු කියන එක අමාරු වෙනවා. ඒ නිසා කල්පනා කරා මෙතන අලි ටික ඉන්නවා මම පිරිසුදු කෑම ටික දෙනවා. මෙතන ගඳ නැහැ, කුණු නැහැ. ඒ නිසා සංචාරකයන් විවෘත කරලා විවෘත භූමියක් තුළ ඒ ඇයට අලි ටික නරඹන්න නරඹු මධ්‍යස්ථානයක් හදලා සංචාරක වශයෙන් මේක දියුණු කරන්න තමයි කඩේ. ඒ අනුව තමයි මේ ගොඩනැගිල්ලත් මම හදලා තියෙන්නේ. ඉතින් ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා මේ ඩොලර් රෝලින් නගර සභාව සල්ලි උක යන ඩොලර්. අපේ ඩොලර්නේ ප්‍රශ්නයක් තියෙනවා. අපේ ටිකට් එක නිකුත් කරන්නේ අපේ මුද්‍රණය කරලා නිකුත් කරන ප්‍රවේශ පත්‍රය ඩොලර් රෝලින් අය කරා. ඉතින් ඒකට මම අදාළ අනුමැතිය ඒ අදාළ පාබන්නාගාරය සහ මුදල් අමාත්‍යාංශයෙන් ලබා ගන්න කටයුතු කරලා තියෙනවා. ඉතින් ඒක ඉදිරියේදී යනව තමයි අපි කටයුතු කරන්න බලාපොරොත්තු. එතකොට මේ වැදගත්ම දේ කවුරු හරි මේ වගේ ව්‍යාපෘතියක් කරන්න කැමති නම් මෙතන يعني මෙතෙන්ට ඇවිල්ලා බලලා ඒකට අවශ්‍ය උපදෙස් ඔබතුමාගේ ලබා ගන්න. පැහැදිලිව මම 2011 තමයි නගරාධිපති වුණේ පළවෙනි. 2011 නගරාධිපති වුණාට දඹුල්ලට තිබුණ ඒ ලොකුම ප්‍රශ්නේ තමයි ගරු ජනක බණ්ඩාර දෙන්නකෝ මැතිතුමා ඒ සඳහා අපිට උපදෙස් ලබා දීලා තියෙනවා, උදව් කරලා තියෙනවා. ඒ වගේම රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර දෙන්නකෝ මැතිතුමා ඒ සහාය අපිට ලබා දීලා තියෙනවා. ඒතකොට දඹුල්ලේ කුළු තමයි ප්‍රශ්නේ තිබ්බේ. ඒ වගේ හිටපු කතානායකතුමා කිව්වේ අනුරාධපුර හිටපු ගේබී රත්නායක මැතිතුමා අපේ අමතුමා නිතර කියනවා යන්න අමාරුම නගර දෙකක් තියෙනවා. එකක් කඩවත ට්‍රැෆික්ලු වාහන වැඩි, දඹුල්ලේ මේ හරක් සහ කුළුණු. ඉතින් එතකොට එහෙම තත්ත්වයක් තමයි දඹුල්ලේ තිබුණේ. එතකොට ඒක ඒකට පැහැදිලි උත්තරයක් අපිට දෙන්න වොමනා වෙලා තිබුණානේ. ඉතින් ඒ නිසා අපි පැහැදිලිවම මම හිතන්නේ ඒකට විසඳුමක් ලබා දීලා තියෙනවා. ඒකොට 2011 මම නගරාධිපති වෙනකොට මට ලොකුම ප්‍රශ්නේ තිබ්බේ කුණු දඹුල්ලේ නගර. මම ඊට පස්සේ ලංකාවේ හොයලා බලුවා මේ කසල කළමනාකරණය කරන හොඳම බලක් පාලන ආයතන මොනවද. ඒ වෙලාවේ ඔය ස්වර්ණපුර වුණ සම්මාන ලැබලා තිබ්බා නූරේලි මහනගර සභාව කසල කළමනාකරණය. මම ගියා එතනට අපේ මන්ත්‍රී කණ්ඩායම සහ නිලධාරියන් ගිහිල්ලා ඒකේ අත්දැකීම් චාරිකාව ගේදිලා බලලා ඒකත් මම ඔළුවට අරගෙන ඊට අමතරව මම ඉන්දියාවේ සහ කොරියාවේ ඒ වගේම චීනේ මම සංචාරය කරා මේ සම්බන්ධව අත්දැකීම් කරන්න. ඒකේ ප්‍රයෝජනයක් මම ලබාගෙන තියෙනවා. ඉතින් ඒ අනුව මේක නියම ආකාරයේ කසල කළමනාකරණ ව්‍යාපෘතියක් ලංකාවේ තියෙන එකම මේ සියලු දේ ක්‍රියාත්මක වෙන එකක් බවට පත් වෙලා තියෙනවා. ඊට අමතරව ඒ වෙලාවේ අපි ඊකට ටික කරගෙන ඇවිල්ලා තමයි මේක කරේ. දැන් හොඳම දේ තමයි දැන් ලබන 26 වෙනිදා නුවර එළිය මහනගර සභාවේ කට්ටියනවා මගේ ව්‍යාපෘතිය අධ්‍යයනය කරා. නෑ අතර මේ බලන්නේ ඒක ඇත්තටම ඒක ඇත්තටම අපූර්ව මේ සිදුවීමක් ඒක. ඉතින් ඒ නිසා මම කැමතියි ඔබගේ අහපු ප්‍රශ්නෙට මේ ශ්‍රී ලංකාවේ තියෙන ඕනම ආයතනයක ඕනම මේ වෙනකරත් විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් කසල කළමනාකරණය පිළිබඳව උනන්දුවක් දක්වන විවිධ ශ්‍රේෂ්ඨවල ඉන්න අය සහ වෘත්තිකයන් ඒ වගේ ඊට අමතරව ජනමාධ්‍යවේදී සහ අනෙකුත් අමාත්‍යාංශ මට්ටමේ කට්ටිය ඇවිල්ලා මෙතන අධ්‍යයනය කරලා යනවා. ඒ සඳහා නපුසරුව මම ඒක සහාය ලබා දායකත්වය ලබා දෙනවා. මොකද මේ ඒ බලාපොරොත්තු වෙන්නේ ඒකට දැන් මෙතන දැන් අපි මේ පරිපාලන ගොඩනැගිල්ලත් හදලා අපි ආගන්නේ නේවාසිකව ඒ සඳහා උනන්දුවක් දක්වන අයට නතර වෙලා මේකේ පහසුකම් සපයලා කසල කළමනාකරණය කියන්නේ මොකද්ද කියන එක හරියට කරගන්න. ඒ අධ්‍යයනය සහ පාඨමාලාවක් කරන්නත් අපේ ඉදිරිදී බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ දේශීය සහ විදේශීය දෙකම දේශීය විදේශීය ඕ ඒකෝ ටුවරිසම් වලට සාමාන්‍යයෙන් කැමති තියෙනවා. ඒ වගේම කසල කළමනාකරණය සම්බන්ධ උනන්දුවක් දක්වන ඕන කෙනෙකුට ඒ අනුව කටයුතු කරන්න. මේ ව්‍යාපෘතිය සාමාන්‍යයෙන් වැඩියෙන්ම ප්‍රතිලාභ ලබන පුද්ගලෙක් තමයි ඔබතුමා. මොකද මේ ඔබතුමා ඉන්නේ මේ ළඟම ගමේ. කසල ඉතින් මේ ප්‍රොජෙක්ට් එක පටන් ගන්න කලින් සහ දැන් තත්ත්වය කොහොමද අලිගේ? අලි මිනිස් ගැටුම කොච්චර කොහොමද තියෙන්නේ? මම දන්නේ මේකේ අරාධිපතිතුමා කියපු කතන්දරේ. හරි. අපි මම ඡන්දීල නිලාය මගේ ප්‍රධාන මාතෘකාවක් වුණේ මේ දිගම්බදා කොට්ටාසේ මිනිස්සුන්ට දුණුකන්දායින් ගල්ලා දෙනවා කියන එක තමයි. හැබැයි එදා දවසේ මම මේක දේශපාලන පොරොන්දුවක් විදිහට තමයි දුන්නේ. හැබැයි මම හිතුවේ නෑ මේක මෙච්චර ලේසියෙන් මේ ප්‍රශ්නට උත්තරයක් දෙන්න පුළුවන් වෙයි කියලා. මෙතුමාක වගේ මම තමයි ඒකේ මෙතුමා නම කියන වෙනාට මම තමයි මිනිස්සු ගෙනල්ලා මෙතන උද්ඝෝෂණය කරේ. මොකද ඒකට හේතුවක් තිබ්බා. මේ දඹුල්ල
නගරයේ තියෙන කුණු සේරම ගිනල් ඇතෑරියේ මෙතෙන්ද මෙතන මෙතන අක්කර 3-4ක භූමියක කුණු දාලා ඊට පස්සේ ඒ කුණු අපේ දිගම්පතහ තිටියකොළවත්ත ඉස්සරොම තිටියකොළවත්ත වැවට ගියා ඊට පස්සේ දිගම්පතහ තරණ වැවට ගියා ඊට පස්සේ ලිම් වැවට ගියා ඊට පස්සේ රම් වැවට ගියා ඊට පස්සේ ගියා අවුඩංගා වැවට අවුඩංගා වැවෙන් මහවැලියට එතකොට අපේ ගමේ පොඩි පොඩි දරුවන්ට රෝගයක් ඇතිවෙනවා ඒ කාලේ ඉතින් මේකේ බිබිලි දාලා කසනම ඇයි ගොඩක් වැව් වල නාන්නේ මහ කට්ටේට හදුනවා මේක විස ගන්න පුළුවන් හැබැයි පොඩි කට්ටේට හදුනාන් පස්සේ මේක දුස්තරලට හොයා ගන්න බැරුව මොකද්ද ලෙඩේ කියන්නේ ඊට පස්සේ බලනකොට මෙතන තිබ්බ ප්‍රශ්නේ මේකේ තියෙන මේ උණු වල එකක් ඔය ඩැමේජ් වල ඔක්කොම එකට තමයි මෙතන දැම්මේ සුද්ධ කිරීමක් විදිහට කරේ ඒ කාලේ මම හිතන්නේ අපි ප්‍රාදේශීය සභාවට තමයි මේක තිබ්බේ මේ ප්‍රාදේශීය සභාවේ හැටියට මම හිතන්නේ ලොකු මුදලක් මේකට වැය කරන්න ඒ කාලේ හැටියට අමාරුයි මෙතන මැෂින් එකක් ගිනනලා හැමදාම කුණු ටික එකතු කරලා තියෙන එක තමයි කරේ ඊට පස්සේ තමයි අපි මිනිසුන්ට මැස්සෝ නේද කන්න බෑ බත් ටික අතරගත බත්පර කන්න බෑ ඒ තරම් මැස්සෝ මේක ඇත්තරම කියනවා නම් මේක ඒ දවස්වල නිකන් මැස්සෝ බෝ කරන තැනක් විදියට තමයි මේක තිබ්බේ සීමාව ප්‍රාදේශීය සභාව හැබැයි මේ වැඩේ කරන්නේ නගර සභාවනේ හැබැයි ගස්ඨනයක් ඇති වෙනවා වෙන තැන් වල හැබැයි මේක එහෙම නැහැ මම හිතන්නේ මේ දෙන්නම ප්‍රාදේශීය සභාවේ දෝ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු අපේ සෝමතිලක මහත්මයයි දැන් වර්තමාන නගරාධිපතිතුමයි ඉතින් අපේ ඇමතිතුමාලා දෙපළ ජනක බණ්ඩාර දෙන්න කොම්මැතිතුමයි ප්‍රමිත බණ්ඩාර දෙන්න කොම්මැතිතුමයි මම හිතන්නේ නිදහස දුන්නා මෙතුමාට මේ වැඩේ කරන්න ඒක මම හිතන්නේ ලොකු දෙයක් නැත්තම් ගස්ඨන විතරයි ඉතුරු වෙන්න ඔබතුමාලා කිව්වා වගේ අපිට හැමදාම කතා කර කර ඉන්න තමයි වෙන්නේ ගුණ ගැන දැන් ඊට පස්සේ අපි හිතුවෙත් නැහැ මෙතුමා කිව්වා හරි අපි හිතුවෙත් නැහැ ඇත්තටම මේ වගේ සුන්දර දර්ශනයක් අපි ජීවිත කාලයක් හිතුවේ නැහැ අපි හිතුවේ මෙතනින් කුණු ටික ඇත්තටම අපි මේ කසර කළමනාම් කරන මධ්‍යස්ථානයක්වත් වෙන මොකක් ගැනවත් අපි හිතේ තිබෙන්නේ නැහැ ඔබතුමාර මුලින් කිව්වා වගේ මේ කුණු ටික අරන් ගිහිල්ලා දඹුල්ලේ කොහෙ හරි කොට ගහගනින්නලා කියලා තමයි අපි එදා කිව්වේ ඇත්තටම මොකද අපිට අදහසක් තිබ්බේ නැහැ මෙහෙම පෝර හදන්න පුළුවන් ඈ මෙච්චර ලස්සනට මෙතන නිර්මාණය කරන්න පුළුවන් එහෙම එකක් තිබ්බේ නැහැ. හැබැයි මේ කළමනාකරණේ මම හිතන හොඳ නගරාධිපතිවරයෙක්ට වඩා මම හිතන්නේ දක්ෂ කළමනාකරණවරයෙක් කළමනාකාරීත්වයක් තියෙනවා මෙතුමන්ට. ඒ කළමනාකරණ හැකියාවත් එක්ක සම්බන්ධකරණයත් එක්ක තමයි මේක හද නිර්මාණය වෙලා තියෙන්නේ. ඇත්තටම අර මට සපාරි ජිප් එකක් තිබ්බා. ඉස්සර මමත් නහය වහගෙන හරි කමන්නේ නැහැ. ওই මින්නේරිය කවුළුල්ලේ වගේ සුද්ධෝ නැත්තම් ඇත්තටම මෙතෙන්න අර මේ මාස් වගේ දාලා සුද්ධෝ දෙන්නේ තුන්දෙනෙකුට දාලා මෙතෙන්න මමත් අරන් ඇවිල්ලා රුපියල් එතකොට මම ඡන්දෙ ඉල්ලලා නැහැ ඇත්ත කියන්නේ බෑ ඒ කාලේ හැටියට මගේ සපාරි ජිප් එකක් තියෙනවා ওই ජිප් එකේ සුද්දොන්ට පෙන්නලා ඒක කීයක් හරි අරගෙන එහෙම ව්‍යාපාරයකට මෙතන ඇත්තරම සිදු වුණා ඒ අද අලි දැක්කහම අලි හරි ලස්සනයි හැබැයි එදා අලි මේ විදිය නෙමෙයි එදා අලි කළු පාටයි ඔය උතන ඔය ඩැනේජ් වලවල් ඔය මොනවද ඔය අසූචි කියනවා මොනවද ඒවට කියන්නේ ඒ ගලි ගලි බවුසර් කියනවා මේ වලට හලපුවාම ඔය මෙහා පැත්තේ චීන ගහවැව තියෙනවා ওই පැත්තේ සියඹලාවැව තියෙනවා එහෙන් තමයි අලි වතුර බිව්වේ හැබැයි මේ මෙතන මේක නිර්මාණය වුණාන් පස්සේ ওই ගලිවල ওই අලි සේරම ඇවිල්ලා නැහැ ගලිවලේ ඒවල මෙතන ගෝමර අලි ඉන්නවා සුදු පාටේ උන් ඉන්නවා ගුරු පාටේ උන් ඉන්නවා හැබැයි මේ අලි එදා දවසේ ඔක්කොම නගරාධිපතිතුමා කළු පාටයි හරිද මේ කළු පාටයි මුම් මේකේ නාලා ගිහිල්ලා තමයි අපේ ගම් වලට ගම් වදින්නේ ඉස්සර අලි ආවම අපි දන්නවා මේ අලියා එනකොට අපි ඈතින් අඳුර ගන්නවා ආ මේ අලියා එනකොට අලි ගඳක් එනවා ඒක අපිට මිනිස්සු විදියට දැන් මට කියන්න පුළුවන් සාමාන්‍ය මීටර් 500ක් 600ක් ඈතින් අලියෙක් ඉන්නා නම් මට ගෙදර ඉඳන් පුළුවන් අනිවාර්යෙන් අලියා එනවා දැන් රතිඤ්ඤ ටික ගන්න ඈ එක්ක යකඩ කෑලි දෙකක් අට්ටු කරන්න නැත්නම් ගෙදරින් අයින් වෙන්න කියන එක අපිට පෙර නිමිත්තක් තිබ්බා හැබැයි මේ හේ කාලේ හැටියට මේ ගලි වලට බෑපු මේ අලියනකොට අපිට හිතා ගන්න බෑ අපි හිතන්නේ කවුරුහට ටොයිලට් එකක් නැති පොරක් එක්ක අපේ ගේ පිළිගන්නේ මේ ටොයිලට් කරනවා නැත්නම් මේ ලැට් කරනවා කියලා තමයි අපි හිතන්නේ ඊ තරම් ගඟ ඒ කාලේ හැටි. ඉතින් අර කුණු කනවා වෙනුවට දැන් අපි හිතුවේ නෑනේ බත් කන අලි. අපි දැක්කේ නෑ බත් කන අලි ඉන්නවා කියලා. හැබැයි මේ ඒ කාලේ මේ කුණු කොටේ තිබ්බ මේ කියන්නේ අලි බඩේ ඉරුඟු කොසන් එතකොට අනිකුත් වට්ටක කනවා වෙනුවට බත් මුට්ටි හිටන් කාපු අලි හිටියා ඒ කාලේ. ඔය මේ ව්‍යාපෘතිය පටන් ගන්න කලින් කාලේ. ඇයි ඈ? ගෙවල් වලට බැලලා කුස්සි වල වී නැත්තම් බත් මුට්ටිය මෙහෙම අරගෙන බත් මුට්ටිය තමයි කෑවේ. එහෙම නේ බොගේ මාළු කෑව. කවදාවත් ඒක කෑවේ නැහැ නේ. හැබැයි මෙතනින් ඒක පුරුදු නැයක. ඉතින් දැමුත් ඒක තියෙනවා බොහොම ටිකක් තියෙන කීප දෙනෙක් තමයි. හැබැයි මේ දවස්වල නම් අපිට ඒ දර්ශනය දැක් ගන්න හැම් වෙන්නේ නැහැ. මොකද මෙතන මමත් නිතර මෙතුමා කොහොම කිව්වත් මොනවා කිව්වත් අපිත් නිතර මෙතුමා ඕන වෙලාවක මට මේක එන්න අවශ්‍යය දීලා තියෙනවා. මොකද මම ඇවිල්ලා බලනවා. මොකද්ද තවත් හානියක් වෙනවද? චුට්ටක් හරි මොකක් හරි ගඳක් එනවද කියලා අපි බලනවා. ඇත්තට මෙහෙම දෙයක් නැහැ.
අලි මේ බොහොම සන්තෝෂයෙන් කුණු කනවා සමහර අලි ගම් වදින්නේ නැහැ කීප දෙනෙක් මම මට මතකයි මෙතන ඉන්න ඔය හැමදාම දකින්න අලි කීප දෙනෙකුත් මෙතන ඉන්නවා කියන උන්ට මෙතුමලා එකතු වෙලා හොඳ මේ මේ ඉලවලු ඒ කියන්නේ අර කුණු කව ගැන දැන් රාජ භෝජන තමයි ඒක ගේනකම් බලන් ඉන්න ඔය කුණු මේ සපාදී ස්වභාවය එහෙම ඔය අපේ ඉන්න මේ කම්කරු ගේනකම් මේ බලන් ඉන්නවා ඒකට ඒරුණ හම් පොඩ්ඩක් ඒ දවස්වල පොඩි සපෝට් එකක් දීලා ඒ වගේ හොඳ සහසම්බන්ධයක් මෙතන ගොඩනගා ගන්න මොකද දැන් ඇත්තටම මම දැන් මෙතනින් ගියාට මේ ප්‍රොජෙක්ට් එක පටන් ගත්තා කියලා දන්නවා නමුත් එතන ඉඳලා මෙතනට ඇවිත් මං හිතන මෙච්චර ලොකු ව්‍යාපෘතියක් තියෙනවා කියලා ඇත්තටම දැක්කහම මේ හිතා ගන්න බෑ මේ හරිය තිබ්බ කුණු කොට හරිය මුකුත් ඔක්කොම හරිය නේ ප්‍රසන්න රතුංග ඇමතුමා මෙතනට ආවලා සංචාරක ඇමතිවරයා හැටියට ඒ කාලේ හිටි මම මේ ව්‍යාපෘතිය ගැන කියවා බලන්න ආවා අපේ ඇමතුමාටත් මතක් කරලා ආවා ඇවිල්ලා ඊට පස්සේ එතුමා කිව්වා එතුමා මහේමති වෙලා හිටියේ කියලා කිව්වා මේ බස්නාහිර පළාතේ ඒකෝර එයාට තිබුණු ප්‍රශ්නේ තමයි කුණු ප්‍රශ්නේ බස්නාහිර කොළඹ මුදු ප්‍රශ්නේ කුණු ඉතින් ඒ නිසා එතුමා කොහෙද කොරියාවේ ගියා කිව්වා ඉන්දියාවේ ගියා කිව්වා ඔය රටවල් කීපයකට ගිහිල්ලා අධ්‍යයනය කරගම මේකට විසඳුමක් තියෙනවා හැබැයි ඒ ඇවිල්ලා එතුමා ඒ ඇවිල්ලා පස්සේ මහේමති වෙලා හැම පළාත් පාලන ආයතනවල කොම්පෝස් ඒකකයක් හදන්න කියලා කුණු එකතු කරලා රුපියල් ලක්ෂ 10 ගන්න ඒ කාලේ දුන්නා කියලා ඊට පස්සේ මට එක දෙයක් කිව්වේ නගරාධිපතිතුමා මම මේ ඉතර රටවල් වල ගියා ඒ උනාට මේ වගේ හොඳ තැනක් දැක්කේ නැහැ කියලා ඒ රටවල ඉතින් ඒ නිසා මම මේක දකුණු ආසියාවේ තියෙන හොඳම කොම්පෝස් සංගණය බවට පත් වෙනවා. හොඳ පොහොරක් අද මුළු රටටම ඔය ගෝඨාභය මතට වැඩිච්ච වැඩේ මම කරනවා. පොර ටික දෙනවා අනිවාර්යෙන්. මොකද හේතුව මම දන්නවා ඔය නිලධාරී තමයි අමාරුවේ දැන් මේ තුමව. හරිද ළඟ ඉඳගෙන පාද නියලා අර රතන ආතුරලී රතනලා හරිද එහෙම තමයි අපිට කතා කරන්න වෙන්නේ. ඒකද අපිට සාමුදුරුව කියලා කතා කරනවා රටක් ජාතිය විනාශ කරපු මිනිස්සුනේ. හරිද? ඒකනේ ඇත්ත කතාව. විනාශ වෙන්න ඇල්ලලා මේවා දැල්ලා කාටවත් වෙන්න දෙන්නේ නැතුව ඒ කට්ටිය මේ විදිහට කරලා අමාරුවේ දැම්ම මේ කොයියාගේ දුක හරියට අඳුනේ කිසිම ව්‍යාපෘතියක් එකපාරට කරන්න බෑනේ එකපාරට කරන්න බෑ මේ මේක අවුරුදු 10කට රාපණික පොර ව්‍යාපෘතිය අවුරුදු 10කට ගන්නෝ ඒ ක්‍රමක්‍රමයෙන් තමයි යන්නේ ගිහිල්ලා තමයි කරන්නේ මම අදල හොඳම NPK නයිට්‍රජන් ෆොස්ෆරස් පොටෑසියම් මේ ලෙවල් එක හොඳම මට්ටමේ තියාගෙන මේ පොර හදන්නේ මේ අයින් කරන මේ කුණුවලින් දැන් ඔව් මහා කඳුරේ කුසි පරීක්ෂණයකින් අපි පරීක්ෂා කරලා බලන්නේ චෙක් කරන්නේ මේ තත්ත්වෙන් තියන ඉන්නවා. ඒකෝට මේ ලෝකේ මං කිව්වේ මම මේක ඉස්සලා කියන්න කැමති වුණා කැමති නම් ඒක දාන්න CIC. ෆාමර්ස්ලා ඉන්නවා ලක්ෂ 3කට වැඩි. ඒ කට්ටිය මගේ පොරටි කියලා. ඒ කට්ටිය මට කතා කරනවා තනතුරක් දෙන්නම් ඉන්න ඔබතුමා අපිට උපදෙස් දෙන්න කියලා. ඉතින් අර මෙතුමාර කිව්වා වගේ අර අදාළ નિયમિત කට්ටිය අඳුනා ගන්න දුන්නේ නැහැ. හරිද? එහෙම වුණොත් ප්‍රශ්නයක් තියෙනවා. පොර ලේකම් කාර්යාලයේ ගොවි ජන සේවයකට කොම මේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අමාත්‍යංශ ওই කීපේ ලේකම් අතිරේක ලේකම්ලා මේ 8 දිනෙකට ලක්ෂ 700 ගානේ හැම අවුරුද්දෙම ওই කම්පැනි කාර්යෝ කොමිෂන් දුන්නා වෙනම ඒකොමඩේෂන් රට සවාරියන්න මේ යන්න ඇවිදින්න දුන්නා ඒක තමයි බැරි වුණේ ඕක තමයි ඇත්ත කතාව පුළුවන් නම් ඕක දාන්න හරිද මම අභියෝගය බාර ගන්නවා ඒ නිසා තමයි මේක කරන්න දුන්නේ නැහැ ඒකට මට සාක්ෂි තියෙනවා සාධක තියෙනවා. ඒකෝට අපි මේ වගේ දේවල් හදලා මිනිස්සු උරු වෙලා නිකන් අරගෙන ඒ කඩවලු කරන සාධ හොයාගෙන ඉනවනේ. ඇයි ඒ? දැන් රසායනික පොරක් ගෙන්න දීලා ඒ උනට නෑ මේ පොර ටික ගන්න එනවනේ. වටිනාකමක් තියෙන නිසා. ඒ නිසා මෙතන අක්කර 15ක භූ විභාගයක් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට වර්තමාන මේ වගේ වනජීවීකට මේ දෙපාර්තමේන්තුවේ ඒ සියලු දෙනාට ස්තුති වෙනවා. මොකද ඒයත් මට අවි අමෝරාගෙන ආවේ මේක හදනකොට. මම කිසි දෙයකට සැලුන්නේ නැහැ මම ඒක අභියෝගයේ බාරගෙන කර අද එතුමලා ඇවිල්ලා බොහොම සතුටු වෙලා යනවා. ඒ කියන්නේ එයාලා හිතුවෙත් නැහැ මේව දෙයක් වෙයි කියලා. මේ මෙහෙම දෙයක් කරන්න බෑ පරිසර වේදී ඔය එන්ජෝ කාක්කෝ මට අමාත්‍යංශේ ඉතින් මාර විදියට ප්‍රශ්න දැන්නේ. මේවා කරන්න බෑ මෙහෙමයි කියලා. මම හැබැයි කරලා පෙන්නුවා. අද එන්ජෝ කාක්කොන්ට කිව්වා දැන් ඇවිල්ලා දිගම්පතට ඇවිල්ලා බලන්න. මට කිව්වා තමන් කඩුව මේ මෙතන පොළොන්නරුවට එහා පැත්තේ මේ මොකද්ද එතන ගංගගාව නම කියන්නේ මනම්පිටිය පාලම ළඟ ගල්ලැල්ල එතනත් ව්‍යාපෘතියක් ඇති ඔක්කොම විනාශ කරා අලි විනාශ කරා මේවා කර අපරාධී සල්ලි කියලා කිව්වා. මේ බලන්න ලස්සනට මේ විදුලි වැටක් දාලා ලස්සනට වුණොත් බලාගෙන උන්ටත් කන්න දීලා හිරිහැරයන් නැතුව අර කිව්වා වගේ ගම්වදින්නේ කැලෑපාලු මේ කරන්නේ මේ ගොවිතැන් පාලු කරන්නේ ඊවල වලට අනේක අඩු කරලා තියෙනවා මම බලන්න මේ ව්‍යාපෘතිය තුල කොයිතරම් ප්‍රතිලාභයද මිනිස්සුන්ට. හරිද මේක එළියට යන්නේ නැහැ මේක එළියට ගන්න අර කිව්වා වගේ
ඒ වෙලාවේ කොම්පෝස් පෝර ගැන එක එක තැන් වල ඒවා ටීවී වල දැම්ම ඔය එක එක channel වල. හැබැයි මේක දාගන්න බැරි වුණා. හැබැයි පිට රට ඇවිල්ලා ජපානේ, ඒ වගේම ජර්මනිය, ඒ ඇවිල්ලා මේ 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 වැඩසටහන ටීවී ප්‍රෝග්‍රෑම් එක කරගෙන ඊළඟ ඒ අය පෙන්නනවා මේ අපේ ආදර්ශය. හැබැයි අපේ අයට අපේ රටට බැරි වුණා මේ අපේ දේ අපිට දෙන්න. ඇත්තටම මේ ව්‍යාපෘතිය ගැන මම නම් ඇත්තටම හදවතින්ම ඔබතුමාට ස්තුති කරන හේතුව තමයි මේ ලංකාවේ දින අලි මිනිස් ගැටුම සහ ඊළඟ ගැටුම තමයි මේ අලි සහ කුණු කියන එක. මේක මෙච්චර හොඳට කල්පනාකරණය කරනවා මේ තෙරපි එක ගැන ඇත්තටම මට නම් හදවතින්ම සතුටුයි. මොකද මේ ලංකාවේ කොහේ ඇවිත්ත් මේ වගේ අලි සහ කුණු මේ කුණු කල්පනාකරණය කරපු තැනක් ඇත්තටම දකින්න. ඇත්තටම දැන් මේමනේ දැන් වනජීවී දෙපාර්තමේන්තුව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඉන්නවා. ඒ ඇයට ලොකු ප්‍රශ්නයක් නේ මේක. දැන් වනජීවීකට අපි බොරුවට කෑ ගන්නවා මිනිස්සු මේමයි මේමයි කියලා කෑන. හැබැයි මේ මිනිස්සුන්ට පාසු ගන්න දලයතා. අරගෙන දලයතා උකට ඕම උකට කරගොල ගත්තට කවන්නේ. එතකොට මේ මිනිස්සු බොරුවට කෑ ගන්න. මේ මිනිස්සුන්ට පාසු ගන්න යන්න ඉන්න වාහන නැහැ. ඒ ප්‍රශ්න දිනන. හැබැයි අද මෙතෙන්ට ඇවිල්ලා සතුටු වෙනවා ඒ දැන් ලොකු පාලනයක් කියලා දිනනවා. ඒකට අලි මිනිස් ගැටුම පාලනය කරන්න කොච්චර සල්ලි වියදම් කරලා ඇද්ද මේ නගරාධිපතිතුමා අයිනෝ අත්තාලයක් ගන්න කියලා මාසෙ තුන මේවා කරලා ඉවෙලා කොච්චර දේවල් කරන්න පුළුවන්ද මේ ඉන්න අලි ගා කීයේ දින්නේ ලංකාවේ ඔය අලි දිග රැක බලා ගන්න විවිධ විදිහ වැඩසටහන් කරලා ඉවෙලා කරන්න පුළුවන්කම තියෙනවා හරිද බොහොම ලස්සනට මේ ටික මේ බලන්න නිදහස කාටද පුළුවන් වල්ලාලිය මේ පැය 16ක් තියා ගන්න එක දැන අපි තියා ගන්නවා එතකොට ඉතිරි පැය 4 මූ නිදා ගන්න ඉතිරි පැය 8 හරි මූ ගන්වා දින්නේ එතකොට මිනිස්සුන්ට ප්‍රශ්න නැහැ හානි නැහැ ඒකේ ඉඳ අපි අර කිව්වා වගේ කතල කලමනාකරණයත් එක්ක අලි මිනිස් ගැටුමට අපි හොඳ විසඳුමක් දීලා හරි ඒක ආර්ථිකයේ කොයිතරම් ප්‍රබලව බලපානවද හිතන්න මේ මිනිස්සුන්ගේ ජීවිත හරිද අපි දීපල ආරම්භන ප්‍රශ්න තියෙන වගහරි පැත්තක දාන්නකො ජීවිත මිනිස්සු කොච්චර වටිනවද මේ දේවල් අපි ආරක්ෂා කරලා තියෙනවා දැන් අහන්න තියෙනවා අලි ගහලා මැරෙනවා කියලා මේ බලන්න ඉතල එහෙම තිබුණේ නැහැ තිබුණානේ බහුකාර්ය සංවර්ධන අය ඉන්නවා වනජීවිකෙන් ඉන්නවා සිවිල් ආරක්ෂක දෙපළ හැබැයි සත පහක වැඩන්නේ නැහැ හැමදාම වැටේ කරන්ට් එක නැහැ මොකක්hari කිව්වොත් එක්ක බැටරිය නැහැ කියයි ආ එක්ක අලියා කඩනවා කිය. හැබැයි ඔයගොල්ලන්ට බලන්න පුළුවන් මේ වැඩ කොහෙද අලියා කඩලා තියෙන්නේ කියලා. දැන් මේක වැඩේ. දැන් මේ අලියා පේන්නත් ඉන්නවනේ. අතන අලි දෙන්නේ 3 දෙනෙක් තමයි ඉන්නේ. ඉතින් මේ එකක් ඒ රාජ්‍ය සේවකයෝ සමහර අය. සමහර අය මේ තමන්ගේ වැඩේ හරියට කරන්නේ නැහැ. විශේෂයෙන් අලි වැට සම්බන්ධව ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මේ අලි ඔක්කොම ඉන්නේ දැන් අපේ ගම් වල ඉන්නේ. ඒ කියන්නේ වටේ මේ මේ මෙතන ඉන්න අලි නෙමෙයි. එහා පැත්තේ රක්ෂිතේ ඉන්න අලි. ඉතින් ඒ වටත් මේ එක්කම විසඳුමක් දෙන්න ඕනේ. නැත්නම් ওই තියෙන ප්‍රශ්නේ අවම වෙනවා. මේ ප්‍රශ්නේ අපිට පොඩ්ඩක් ඇතුළට බලන්න පුළුවන් නේද අපි යමු නේ පොඩ්ඩක් ඇතුළට